සුබම සුබ දවසක් කියලා පිළිගන්නවා සියලුම දෙනා මගේ channel එකට බොහොමත්ම ආදරෙන්. අද කෙනාවේ රසම රස සීනි සම්බල් එකක් හදලා සීනි සම්බල් බනිස් එකක් හදාගන්නේ කොහොමද කියලා වෙනස් විදියකට රෙසපි එකක්. ඉතින් අපි යමු රෙසපි එකට. භාජනයක් අරගෙන ඒකට දාගන්න උණු වතුර මිලිලීටර් 250. ඊට පස්සේ පුරෝපු මේස හැන්දක් හරි ඊස්ට් වලින් ග්‍රෑම් 7ක් අරගන්න. ඒකත් අර භාජනයට එකතු කරගන්න. සීනි වලින් මේ සෑන්දක් අරගෙන ඒකත් එකතු කරගෙන හොඳට කවලම් කරගන්න. මේක හොඳට කවලම් කරගෙන ලිඩ් එකකින් හොඳට වහලා මේක පිපෙන්නට විනාඩි 10ක් විතර පැත්තකින් අරන් තියාගන්න. ඊට පස්සේ මේ තියෙන විනාඩි 10කින් පස්සේ අපේ ඊස්ට් එක පිපිලා තියෙන්නේ, වතුර වැඩි හින්දා වට පේන්නේ නැහැ. පාම්පිටි වලින් ග්‍රෑම් 450ක් අරගෙන ඒක ඊස්ට් එකට එකතු කරලා හොඳට කවලම් කරගන්න. හැන්දෙන් ටික වෙලාවක් කනලා ඊට පස්සේ අතින් මේ ඩෝ එක හොඳට අනා ගන්න ඕන. ටික වෙලාවක් කන්නකොට තද ගතියක් එනවා නම් වතුර පොඩ්ඩක් එකතු කරගන්න. මද රශ්නේ වතුරම එකතු කරගන්න. ඊට පස්සේ තෙල් වලින් මෙසැඳි 3ක් හෝ මිලිලීටර් 30ක් අරගෙන ඒක ඩෝ එකට දාගන්න. දාගත්තට පස්සේ ලිස්සන ගතියක් එනවා, ඩෝ එක හිට මෙහෙට පනිනවා වගේ. හැබැයි ටික වෙලාවක් කරගෙන යද්දී හොඳට ඩෝ එක නීට් කරගන්නට පහසු වෙනවා. මේක අපි එක දිගටම කරගෙන යන්න ඕන. ඊට පස්සේ මේක විනාඩි 5ක් අපි නීට් කරාට පස්සේ තෙල් තේහෙන්දක් දාලා වටේ ආලේප කරලා මේක පැයක් කාලයක් පිපෙන්නට තියන්න. ඔයා ගොඩක් රශ්මි පලාතක නම් ඉන්නේ, ඔයාට පැය භාගයක් තිබ්බහම මේක ඩබල් සයිස් වෙනවා. ඒක ඩබල් සයිස් වෙනකන් අපි සීනි සම්බල් එක හදාගමු. මේ වගේ ලුණු ගෙඩි පහක් සුද්ධ කරලා අරගන්න. ඊට පස්සේ මේකේ මේ තද කොටස කපලා ඉවත් කරගන්න. ඉවත් කරගෙන කුඩා කැබලි වලට මේක ලියා ගන්න. මේක ටිකක් එක සමානට වගේ කපා ගන්නට පුළුවන් නම් හොඳයි. අපි ලියාගත්ත ලුණු ටික ඔක්කොම වෙනම භාජනයකට එකතු කරගෙන මේකේ කැබලි වෙන් වෙන්න අතින් වෙන් කරගන්න ඕන. කැබලි තියෙන්නට බෑ, එතකොට සීනි සම්බල් එක හරියට ගන්න අමාරු වෙනවා. ඊට පස්සේ ඒක පොඩ්ඩක් පැත්තකින් අරන් තියාගෙන මේ තියෙන්නේ පැයක් විතර පිපිච්ච අපේ ඩෝ එක ඩබල් සයිස් වෙලා තියෙන්නේ. ඊට පස්සේ අපි මේක ඒ භාජනයෙම ටික වේලාවක් අත්ගසා ගන්නවා, නීට් කරගන්නවා. ඊට පස්සේ මේ වගේ මැට් එකක් හරි, ඔයාට තියෙන ටොප් එකක්, පෑන්ටි ටොප් එකක් හරි, ඔයාට තියෙන සර්ෆේස් එකක් මත පිටක් උඩට දාගෙන මේක හොඳට තව විනාඩි 5ක් හොඳට නීට් කරගන්න. නීට් කරගත්තට පස්සේ මෙන්න මේ විදියට සමානව කෑලි අටකට කපා ගන්න පුළුවන් විදියට ඩෝ එක ඔයා සකස ගන්න. හරි සමානව આવොත් මේක අපිට හදා ගන්නට පහසු වෙනවා. ඊට පස්සේ එක කොටසක් අරගෙන දෙපැත්තෙන් පහට කරලා මේ වගේ රවුන්ඩ් ෂේප්ස් හදා ගන්නවා. අපි 8ක් හදාගත්තා. ඒක තවත් විනාඩි 15ක් විතර පිපෙන්නට තියෙනවා. ඊට පස්සේ මේ අරගෙන තියෙන සියඹලා කෑලි 5ක් අරගෙන ඒකට සීනි හැන්දක් එකතු කරලා වතුර කෝප කාලක් විතර එකතු කරලා හොඳට මික්ස් කරගන්න. මේ තියෙන කුරුඳු පොතු කීපයක්, කරම්නැටි 4ක්, කරඳ මුංගු 3ක් අරගෙන තියෙනවා. ඒ ටික හොඳට අඹර ගන්න, නැත්තම් කොටා ගන්න. භාජනයක් ලිපේ තියලා තෙල් මේස හැඳි දෙකහමාරක් විතර දාලා ඒකට රම්පි කරපිංචා එකතු කරගෙන බැද ගන්න. මේ අපි හදන්නේ සීනි සම්බල් එක බැද ගන්න. ඊට පස්සේ ඒකට ලුණු මම එකතු කරා තේ හැඳි එකහමාරක්. ඔයාගේ රසානුව අන්තිමට බලලා තව අඩුනම් එකතු කරගන්න. මේ තින් අපි තලාගත්තු අපේ නසල් කුරුඳු පොතු සහ කරාබු නැටි ඒ ටිකත් තෙලටම දාලා පොඩි වෙලාවක් බැද ගන්න. ඊට පස්සේ අපි කපාගත්තු ලුණු ටික එකතු කරගන්නවා. ඔයාමගේ channel එක පළවෙනි වතාවට නම් බලන්නේ මගේ videos recipes වලට ඔයා කැමති නම් මාව subscribe කරලා තියාගන්න, bell icon එකත් click කරලා තියාගන්න. video එකක් දාපු සෙනින් ඔයාට බලන්නට පුළුවන්. ඊට පස්සේ ලුණු ටික තෙල් වල හොඳට mix වෙන විදියට කවලම් කරගන්න. මෙන්න මේ වගේ පැහැය පොඩ්ඩක් වෙනස් වෙගෙන ආවට පස්සේ අපි මේකට එකතු කරගන්නවා සියඹලා ටික. කලින් එකතු කරගත්තත් ලොකු ප්‍රශ්නයක් නැහැ. මොකද සියඹලාවල ඇඹුල් ගතිය ලුණු වලට හොඳට යන්නට ඕන. මේ අප එකතු කරගත්තේ මිරිස් වලින්, කෑලි මිරිස් වලින් මේස හැන්දක්. ඔයාට මිරිස් වැඩි නම් චූටක් අඩු කරගන්නට පුළුවන්. දැන්
මිරිස් එක එකතු වෙද්දි මේක හොඳ රන්වන් පැහැයක් එනවා. පොඩි තිස්න ගහන වගේ ලෙවල් එකකට එනවා. ඊට පස්සේ ඒ ලෙවල් එකට ආවට පස්සේ අපි සීනි මේසැහැඳි දෙකක් එකතු කරගන්නවා. ඊට පස්සේ සීනි ටික දිය වෙනකන් හොඳට මික්ස් කරගන්න. ඊට පස්සේ මේක විනාඩි 3ක් විතර වහලා තඹ ගන්නවා. ඊට පස්සේ තවත් සීනි මේසැහැඳි දෙකමාරක් විතර එකතු කරගන්න. මේ ප්‍රමාණවල් දැම්මේ නැත්තම් සැර වැඩි, සීනි රස අඩු වෙනවා, ඇඹුල් ගතිය වැඩි වෙනවා. එහෙනම් මේ ප්‍රමාණවල් මේ විදිහටම දාගන්න. ලුණු විතරක් ඔයා රස බලලා ඇඩ් කරගන්න. එහෙම නැත්තම් එකතු කරගන්න. හොඳට සීනි ටික දිය වෙන්නට කවලම් කරලා තවත් විනාඩි 2ක් වහලා තියලා තඹ ගන්න. ඊට පස්සේ මේ තියෙන්නේ දැන් සීනි ටික දිය වෙලා මේ වගේ ලස්සන පැහැයකට ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ තවත් ටික වෙලාවක් අපි හොඳට මික්ස් කරගෙන මේක ලිප ඔෆ් කරලා විනාඩි 5ක් මේක තියෙන්නට හරිනවා. මේ තියෙන්නේ ලිප ඔෆ් කරලා අපි විනාඩි 5ක් තිබ්බට පස්සේ තියෙන සීනි සම්බල් එක හරිම ලස්සනයි. ඒ වගේම හරිම සුවඳයි. මේකේ රසත් බැලුවා මම. රසත් හොඳයි. ඒක පැත්තකින් අරන් තියාගන්නවා. මේ තියෙන්නේ අපි විනාඩි 15ක් පිපෙන්නට තියපු අපේ ඩෝ එක බෝල හදලා ඉවර කරලා තමයි තිබ්බේ අපි. ඊට පස්සේ නැවතත් මෙන්න මේ විදියට මම අත රෝල් කරන විදිය බලා ගන්න. මේ විදියට අපි රෝල් කර ගන්නවා. එකම ෂේප් එකකට ගන්න ඕනි හින්දා. ඊට පස්සේ පෑන් එකක් අරගෙන අපි ලිපේ තමයි සීනි සම්බල් එක හදන්නට යන්නේ. තෙල් පොඩ්ඩක් හරි බට පොඩ්ඩක් හරි තවර ගන්න. මේ තියෙන්නේ නිමුණු අපේ සීනි සම්බල් එක. මේ වගේ එක පීස් එකක් එහෙම නැත්නම් එක රවුමක් අරගෙන ඒක පැතලි කරගෙන හරියටම සර්කල් එකක් විදිහට පැතලි කරගත්තනම් මේක ලස්සන ෂේප් එකකට ගන්න පුළුවන්. සීනි සම්බල් මේසැණි දෙකක් විතර තියලා පුරවපු මේ විදියට වාටියෙන් රවුම් කරලා මෙන්න මේ විදියට වීඩියෝ එකේ විදියට හදාගන්න. හදාගත්තට පස්සේ සීනි සම්බල් එළියට එහෙම එන්නේ නැහැ. ලස්සනට ෂේප් එකකට හදාගන්න පුළුවන්. ෂේප් එක මැට් එක උඩ තියලත් ඔයාට ඇදයක් තියෙනවා නම් සකස ගන්නට පුළුවන් මෙන්න මේ විදිහට සර්කල් කරලා. ඊට පස්සේ අපි මේක පෑන් එකේ තියා ගන්නවා. වා කැමති හැඩයකට හදා ගන්නත් පුළුවන්. හැබැයි මේ වගේ පෑන් එකක් ගනිද්දී මේ විදිහට හදන එක තමයි වඩාත්ම පහසු. ඉතින් අපි සියලුම සීනි බනිස් ටිකේ විදිහට මෙන්න මේ වගේ ලස්සන මල් බනිස් එකක් විදිහට අපි සකස ගත්තා. ඊට පස්සේ අපි මේක සාමාන්‍ය ගින්දරේ තමයි තියන්නේ. ලිපේ තියා ගන්නවා. බට ටිකක් හරි ඔයිල් ටිකක් හරි උඩින් තවර ගන්න. විනාඩි 10ක් විතර සාමාන්‍ය බොහෝ අඩු ගින්දරේ තිබෙන්නට හැරලා අපි මෙන්න මේ විදියට ඔයිල් পেපර් එකක් තියලා ඒක උඩින් ප්ලේට් එකක් තියලා මේ විදියට අපි අනිත් පැත්ත හරව ගන්නවා. අපි ඔයිල් পেපර් එකක් තිබ්බේ මොකද උඩ පැත්ත අමුයි ඇලෙනවා. ඒ ඔයිල් পেපර් එකත් එක්කම තමයි අපි දැන් භාජනයට දාගන්නේ. මොකද ඇලිලා තියෙන পেපර් එකට බන් එක පිච්චුනාම තමයි ඔක ඇලිච්ච ගතිය අඩු වෙන්නේ. බට ටිකක් උඩින් හොඳට බට තවර ගන්න. තවරගෙන තව විනාඩි 4ක් විතර සාමාන්‍ය ගින්දරේ තියෙද්දී මේක තැම්බෙනවා. මේ තියෙන්නේ අපේ අනිත් පැත්ත කොහොමද තැඹිලා තියෙන්නේ කියලා, පිච්චිලා තියෙන්නේ කියලා. හරිම ලස්සනයි, සුවඳයි. ලිපේ තඹපු හින්දා ගොඩාක් සොෆ්ට් එකට නෑ. හැබැයි සාමාන්‍ය පාන් එක වගේ සොෆ්ට්නස් එකක් තමයි තියෙන්නේ. මෘදු ගතියක් තමයි තියෙන්නේ. ඉතින් මේ විදිහට ඊටම පහසුවෙන් ගලව ගන්නට පුළුවන්. අපි බලමු කඩලා කොහොමද අපේ සීනි සම්බල් බන් එකේ ඇතුල් පෙනුම කියලා. හරිම ලස්සනයි. හොඳට සීනි සම්බල් පිරිච්ච බන් එකක්. ඔයාට රස බලන්න පුළුවන්. බොහොම රසවත් සහ පහසුවෙන් හදාගන්න පුළුවන් බන් එකක්. ඉතින් තවත් මෙවැනි රෙසිපියකින් හමුවෙමු. සුබ දවසක්.